ඒවගේම රටේ හැම ආර්ථිකයටම තේවගාව දළු කිලෝ දෙකක් කඩන්නලු වැඩියෙන් මම පෙන්නනවා මේ දළු කිලෝ දෙකක් දැන් මේ දවස්වල දළු කඩලා පෝර නැතුව දළු කඩලා මගේ ආදරණීය අම්මලාට අක්කලාට නංගිලාට වෙච්ච දේ අත් පැලිලා මේ අත් පැලිලා තියන්නේ ඇයි මේ විදිහට මේ අත් පැලිලා තියන්නේ රටේ ආර්ථිකයට වැඩ කරලා රටේ තේකොළ ටික නිෂ්පාදනය කරන්න වැඩ කරලා ප්‍රතිඅපනයනය කරලා රටේ තේ කර්මාන්තය විනාශ කරන්න එපා අපි මේ රට වෙනුවෙන් මගේ අම්මලා අක්කලා නංගිලා මේ දළු කඩලා තියන්නේ මේ රට වෙනුවෙන් රටේ තේ ටික කොමිස් කුට්ටිකාරයන්ට දේශපාලඥයන්ට සාක්කුව දාගෙන සිලොන්ටි නාමය කැත කරන්න නෙමෙයි මේවා තමයි රත්තරන් අත් අපි සිප ගන්න ඕන ලොකු මිනිසුන්ගේ මූණ නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ මෙන්න මේ අත් අපි සිප ගන්න ඕන මේ අත් වලට සාධාරණයක් දෙන්න මේ අත් වලට ඉඩම් කෑල්ලක් දෙන්න මේ කුමිස් කොට්ටි ගන්නත් නෙමෙයි මේ පගාව ජරාව කනත් නෙමෙයි මේ මිනි මරණත් නෙමෙයි මිනිසු තලන පෙළනත් නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ අයියාගේ නංගි මල්ලි මේ ඇවිල්ලා රට වෙනුවෙන් වැඩ කරන අදත් දළු කඩන මගේම සහෝදරුරුන්ගේ අත් ඒ වගේම තමයි කිරිබාල්දිය උස්සගෙන යනවා අපි කියන්න ඕන අද ලෝකේ ගුවන් යානාවලට සීට් ඒ ආසනවලට අවශ්‍ය රබර් ටික නිෂ්පාදනය වෙන්නේ ලංකාවෙන් ලංකාවේ මොනරාගල වතු කරෙන් ඒක තමයිලු හොඳම රබර් එක අපි ඉන්නේ එතන කිරි බාල්දි උස්සන් යනවා අපි අර පොල් කට්ටේ හරි අර ප්ලාස්ටික් බාල්දියේ හරි තියන රබර් ඉතුරු ටික ලඩේ ගලවනවා එක දවසක් කපන්න බැරි වුණ පහුවෙන්දට හරිම ගඳයි අපි ඒ සියල්ල ඉවසලා අපි අපේ රට රටේ ආර්ථිකය ගොඩනගනවා අපි ඉදිරියටත් ගොඩනගනවා අපි වතු හාම්පුත් එක තරහ නැහැ අපි දේශපාලඥයෝ එක තරහ නැහැ දැන් මේක තේරුම් ගන්න ඕන කාලේ ඒකයි අපි කියන්නේ අපේ වතු කරේ කුරුඳු වවනවා අපි අපේ වතු කරේ කුරුඳු වරනවා කුරුඳු ලංකාවේ කුරුඳු තමයි ලෝකේ පිළිගත් හොඳම කුරුඳු ඊගාවට මම පැහැදිලිව කියන්න ඕන මේ පහතරට වතු කරේ වැඩිපුරම තියෙන්නේ කටුපොල් කටුපොල් වලට මත දෙකක් තියෙනවා මම කටුපොල් වලට දැඩි විරුද්ධ මතේ ක්‍රියාත්මක කරා පහුගිය දවස්වල මම මගේ වෘත්තීය කම්කරුවන්ටත් කියලා මොකද හේතුව මේ වතු හාම්පුත්තු සමහර තැන්වල සමහර වතු සමාගම් වල කටුපොල් වල වැඩ කරන සේවකයන්ට රුපියල් 65000 මාසෙට දෙන වතුත් තියෙනවා රුපියල් 30000න් 25000න් ඒ වැඩේම ගන්න වතුත් තියෙනවා ක්‍රම දෙකක් බෑ මොකද දැන් පහුගිය දවස්වල ලොකු පොල්ලිංගයක් වුණා අපි පැහැදිලිව දන්නවා ලංකාවේ නිෂ්පාදනය කරන කටුපොල් වලින් 125ක් මේ ඇත්ත කතාව මේක 125ක් නිෂ්පාදනය උනේ මේ ලංකාවේ තියෙන කටුපොල් වලින්. එතකොට අපි එච්චර එහෙම කළා එහෙම උර දීලා අපි ගැන සාධාරණයක් නැහැ හරිම අමාරු වැඩ කරන්න කටුපොල් ගෙඩිය කඩන්න ගියාන්ට පස්සේ බුට්ට සර්පය කන වෙලාවල් තියෙනවා සර්පය කාලා වන්දිය නොලැබිච්ච උදවිය ඉන්නවා වතු කරේ. ඊළාට අර කටුපොල් ගෙඩිය කර දාගෙන ගිහිල්ලා ඒ මේ ලංකාවේ තියෙන ෆැක්ටරි දෙකක් ඒ ෆැක්ටරි දෙකේ අඹරනවා අමරලා ඒවා දෙනවා මෙහෙදී ආයි ආයි ඒ තෙල් සුද්ධ කළා සබන් හදන ඒවට නූඩ්ල්ස් හදන ඒවට වෙජිටබල් ඔයිල් වලට ඔය ලස්සන නෝනලා තොලේ ගාන ලිප්ස්ටික් වලට නූඩ්ල්ස් වලට බිස්කට් වලට චොක්ලට් වලට මේ හැම දෙයකටම මේ දේවල් ගන්නවා එතකොට මේ පරිභෝජනයේ දායකත්වයට අපි අපෙන් තමයි මේ ශ්‍රමය ඇවිල්ලා තියෙන්නේ ඒත් අපි එක තැන
ඉතින් ආදරණීය අම්මේ තාත්තේ මේ එකතු විය යුතු කාලය මේ මේ විදිහට කතා කරන්න ඕන කාලය මම හොඳින් කියනවා වතු හාමුදුරන්ට බැරි නම් අනිත් විදිහට අපේ සිවිල් නීතියේ තියෙන රාමුන් යටතේ කටයුතු කරනවා ඕක තමයි කතාව අපි තමයි මේ රටේ දේශපාලඥයෝ එදා ඉඳන් විකුණ විකුණ ඉස්සරහට ගිය අපිව තම්කරුවොන්ව ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලෝ කැත විදියට සුද්දාගන් පස්සේ සුද්දාටත් අන්ත විදියට සුද්දා හිටියනම් හොඳයි අපිට වග කියන ඊට වඩා සුද්දා අපිට සෞඛ්‍ය පහසුකම් ටික ඊට වඩා දුන්නා දැන් ඒක කප්පාදු කරලා තියෙනවා අපේ ළමයේගේ බර කිරා ගන්න නිවැරදි ක්‍රමයක් නැහැ ඒවටත් එක එක තහංචි තියෙනවා Breaking.lk